අතිපූජ වලේවඩ ගුණසිරි නායක ස්වාමීන් වහන්සේගේ අනුනායක පදවියේ උත්තරීතර බව පිරිනමන අවස්ථාවේ රජ වෙනෙන් පළමු කොට අපේ උතුම් ගෞරවය පුද කිරීමට කැමැතියි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන මුළු රාජ්‍යයත් ඔබ වහන්සේගේ උත්තරීතර සම්බුදු සසුන වෙනුවෙන් ඉටු කළ හැකි ඇති මහා සේවාව පිළිබඳව පිළිගනිමින් තවදුරටත් එම සේවාවේ කර්තව්‍යයන් ඉදිරියට ගෙන යන්නට අනුනායක පදවියෙන් ඔබ වහන්සේ පුදනු ලබන අවස්ථාව අපේ රටේ බෞද්ධ ජනතාවගෙත් සිත් සතන් වලට ලබා දෙන ශක්තිමත් දායාදයක් කියන දේ පළමු කොට සඳහන් කරන්නට ඕනේ. අතිපූජ මහානායක ස්වාමින් වහන්සේ වලේබණ ඥානසිරි නායක ස්වාමින් වහන්සේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විවිධ ශේස්ත්‍රයන්ගෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථය මහා සංඝරුවනටත් සම්බුද්ධ ශාසනයේ පැවැත්මටත් අපරට ගිහි ජනතාව අතරටත් තැන්පත් කිරීමේ මහා වගකීමෙන් යුතුව පුරා දශකයන් ගණනාවක් තිස්සේ කැපවී කටයුතු කරන ආකාරය අප අද මෙනෙහි කළා. ඒ වගේම එම අර්ථාන්විත කර්තව්‍ය ඉෂ්ට කිරීමෙන් ඉටු කරන්නා වූ සේවාව දුෂ්කර කාල පරිච්ඡේදයන් හරහාද ගමන් කළා. ශ්‍රී ලංකා විද්‍යාලය අපේ රටේ ඉතිහාසයේ ජාතික ඉතිහාසයේ බෞද්ධ ඉතිහාසයේ අමරණීයයි. රාමානුජකායේ අතිපූජනීය පද්දේගම විමලවංශ මහානායහිමි අපේ ජාතික ප්‍රබෝධයේ අති ශ්‍රේෂ්ඨ කර්තව්‍යයක් ඉටු කළ බව පළමු කොට සඳහන් කරන්නට කැමැතියි. සංඝ පරම්පරාවක් බිහි කළා. සංඝ රුවන දහස් ගණනින් බිහි කිරීමට කැපවුණු අතිපූජ්‍ය නායක ස්වාමීන් වහන්සේ. ගිහි පරම්පරාවටද ශ්‍රී ලංකා විද්‍යාලය කේන්ද්‍රස්ථානයක් බවට පත් වුණා. අපිට අමතක කරන්න බෑ ඉතිහාස සටහනේ ඒ ජාතික බෞද්ධ ප්‍රබෝධය 954-55 මේ රටේ බෞද්ධ පනත ඉදිරිපත් කරණීම සඳහා බුද්ධ ශාසන පනත එළි දැක්වීම සඳහා කොමිෂන් වාර්තාව එළි දැක්වීම සඳහා උන්වහන්සේ ඉටු කළ ඒ උත්තරීතර මහා කර්තව්‍යයේ කෘතවේදීත්වයෙන් යළිත් සිහි කරනවා. එය හමාර වී නෑ මහානායක හඳුරුනේ. එයද අග්‍රාමාත්‍යතුමා හැටියට සඳහන් කිරීම වටිනවා. අප කාලයාට යන්නට ඉඩ දුන්නද සම්බුද්ධ ශාසනයේ සතුව තිබූ විහාරස්ථාන සතුව තිබූ අක්‍ර 114ක් රජය බ්‍රිතාන්‍ය ආණ්ඩුව සම රාජ සම්තක කළා. මේ සම්බුද්ධ ශාසන වාර්තාවේ සඳහන් වෙන එක ප්‍රධාන කරුණක්. අධ්‍යාපන ශාස්ත්‍රයේ දියුණුව පිණිස ඇති කළ යුතු ක්‍රියාමාර්ග රාශියේ සටහන් පවතිනවා. අපේ ආචාර්ය වලේබණ ඥානසිරි අනුනායක ස්වාමින් වහන්සේ අධ්‍යාපන ශාස්ත්‍රයට විවිධ කැපවීම් තුළ එම සේවාව ඉදිරියට ගෙන යන්නට කටයුතු කළ ආකාරය අපි සිහිපත් කරනවා. පේරදෙනිය විශ්වවිද්‍යාලයේ පමණක් නොව ශ්‍රී ලංකා විද්‍යාලයෙන්ද ඒ වගේම ලොව පුරා විවිධ ධර්මදූත ව්‍යාපාරයන්ටද ගමන් කරමින් බුදු සසුන වෙනුවෙන් ඉටු කර හැකි ඇති මහඟු කර්තව්‍ය පොදු ජනතාව අතරට ගෙන යාමට එවැනි ක්‍රියා මාර්ග රාශියකට දායක වුණා. මා සිහිපත් කරොත් වටිනවා කලින් අපේ මහානායක ස්වාමීන් වහන්සේ සඳහන් කළ ලෙසම පළවත්තේ බතර මුල්ලේ තිබෙන ඒ හුදකලා භූමියට බද්දේගම මහානායක හඳුරෝ වඩිනකොට සම්පූර්ණ කැලෑවක්. වඩින්නට තිබුණු මගක් නැහැ.
එය කිව්වොත් මේ අද ඉන්න පරම්පරාව පුදුම වෙයි. ලෑලි පාලමකින් සමන්විත පාලමකින් තමයි බත්තරමුල්ල ගඟෙන් එගොඩ වුණේ. ඒ හරහා ගිය මේ වනරොද පසු කාලෙක ජනාවාස බවට පරිවර්තනය වීම පමණක් නෙවෙයි, ජනාවාස බවට පරිවර්තනය වීමේදී මයුරපාර පිරිවෙන විශාල මඟ පෙන්වීමක් ඒ ප්‍රදේශයේ ජනතාවට, ඒ ප්‍රදේශයේ ස්ථාපිත වුණු ආයතනවලට ඇති කරන්නට විශාල කර්තව්‍යයක යෙදුණු බව සඳහන් කරන්නට ඕනේ. මෛරපාද පිළිවෙත එවන් කේන්ද්‍රස්ථානයක් ලෙස පවත්වනගෙන යාමේ වගකීම අපේ අනුනායක ස්වාමීන් වහන්සේට දීර්ඝ කාලයක් පැමුණු ප්‍රධානතම කර්තව්‍යයක් ලෙස බාරගෙන එම කර්තව්‍ය ඉටු කිරීමේලා තම කැපවීම අදිෂ්ඨානය ඉටු කිරීම සඳහා වූ සංවිධානාත්මක ක්‍රියාවලියට ප්‍රදේශයේ විවිධ දායක දායිකාවන්ගේ සහයෝගයට ආදර්ශමත් නායකත්වයක් ඔබ වහන්සේ විසින් ලබා දුන් බව අප සඳහන් කරන්නට ඕනේ. මේ අවස්ථාවේදී අප සමග දීර්ඝ කාලයක් එම ප්‍රදේශයේ ආශ්‍රය කරන්නට පුළුවන් වුණු මහා පුණ්‍ය කර්මයට අපට සහභාගී වන්නට ඔබ වහන්සේ සමග එක්වීමට පුළුවන් වීම අපි මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. අපට දැන් සඳහන් කළ විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි වගන්තිය ආරක්ෂා කරවීම සඳහා විවිධ ආකාරවල විවිධ අර්ථ නිරූපණයන් හරහා ගමන් කරන විට මුලාසනාරූඪ මහානායක ස්වාමීන් වහන්සේ, අනුනායක ස්වාමීන් වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා බෞද්ධ ජනතාවට රටවැසියාටත් ඉටු කළ යුතු කර්තව්‍ය පිළිබඳ මඟ පෙන්වන්නට අපේ අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රදේශයේ විවිධ ශේස්ත්‍රවලට මඟ පෙන්වූ ආකාරය මම ඉතාම කෘතවේදීත්ව යලිත්ව සිහිපත් කරනවා. රජයේ වෙනුවෙන් ඒ මම මේ අවස්ථාවේදීත් 9 වැනි වගන්තිය ආරක්ෂා කරවීම සඳහා මහා සංගරුවන පමණක් නොව අප කාගේත් මහා වගකීමක් බවද යලිත් සඳහන් කරන්නට කැමතියි. එසේ සඳහන් කරමින් මේ උත්තරීතර අවස්ථාවට සහභාගි වන්නට ඔබ වහන්සේ සමග විවිධ බෞද්ධ ආගමික සමාජ ජනතා ක්‍රියාමාර්ගවලට ඒ වාගේම අසරණ ජනතාවට උදව් වීම සඳහා වූ කේන්ද්‍රස්ථානයක් මවට මයුරපාද පිරිවෙන පරිවර්තනය කර ගනිමින් ඉටු කළා වූ මේ මහා සමාජ ආදර්ශය අප සැමටත් සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවටත් ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ඔබ සැමටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ඔබ සමගේ අවසරය පතනවා. ස්තුතියි.